නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ අපමත්තස්ස යසෝ බිවඩ්ඩති. කාරුණික පින්වත්නි, අද ලෝක කම්කරු දිනය. මුළු මහත් ලෝකයේ වැඩ කරන ජනතාවට නිදහස් දවසක්. කම්කරුවන්ගේ දිනේ හැටියට, වැඩ කරන ජනතාවගේ දිනේ හැටියට, ඒ අය තමන්ගේ ජීවිතයේ සතුට අනුස්මරණය කරන දිනයක් වශයෙන්. භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළා, ජීවිතයක සාර්ථකත්වය පදනම් වන්නේ ඔහු ළඟ තියෙන ගුණයහපත්කම් පදනම් කරගෙනයි. ඔහු කොතෙක් දුරට තමන්ගේ ගුණධර්ම සුරක්ෂිත කරගෙන වැඩ කරනවාද, ඔහුගේ ජීවිතයට වටිනාකමක් ලැබෙනවා. අපි සීලු දිනාම ජීවිතයක් ලබාගත් උදවිය. ජීවිතේ නිකම්ම කාලබීලා බාලනටලා විනෝද වෙලා අපේ ගමන අවසන් කරනවා නම් ඔබ සාර්ථක ජීවිතයක් ගත කළ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ලෝකේ ඕනෑම ජීවිතයක, අපි දන්නවා සමහර අයගේ ජීවිත මව්කුසේදිම නැති වෙනවා, තවත් අය උපන් අවස්ථාවේ නැති වෙනවා, ධනගාන බඩගාන අවස්ථාවේ නැති වෙනවා, දුවපැන සෙල්ලම් කරන අවස්ථාවේ නැති වෙනවා. නමුත් අපි හැමෝටම එහෙම වෙන්නේ නැහැ. බොහෝ ජනතාව, බොහෝ දෙනා අපි ගත්තොත් මේ විදියට කෙනෙක්ගේ ජීවිතයේ අවුරුදු 80ක් ජීවත් වුණා කියලා. දැන් බෙදලා බලන්ට ඔහුගේ 80ක ජීවිත කාලය තුළ ඔහු වැඩ කළ, ඔහු කරලා තියෙන වැඩියෙන්ම දේ කුමක්ද කියලා. අවුරුදු 80 බෙදා බලනකොට ඔහු වැඩිපුරම කරලා තියෙන්නේ නිදාගත්ත එක. පුංචි කාලේ වෙන් කරනවා අවුරුදු 10ක් විතර නින්දට හුඟක් බර වෙලා කටයුතු කරනවා. ජීවිතේ ගත කරනකොට පැය 24 හැමදාම අපට නින්ද අවශ්‍ය කරනවා. ඒ නිසා අපි අවුරුදු 80ක් ජීවත් වෙච්ච කෙනෙක් ජීවිතේ අවුරුදු 40ක්ම කරලා තියෙන්නේ නිදාගන්න එකයි. එතකොට තව බෙදා හදා බලනකොට අධ්‍යාපනය සඳහා ගත කළ කාලේ, ඊළඟට විනෝද වෙච්ච කාලේ, ගමන් බිමන් ගිහිපු කාලේ, ලෙඩ වලට ප්‍රතිකර්ම කරපු කාලේ, මේ ආදී දේවල් ඔක්කොම ගණනය කරනකොට අර අවුරුදු 40න් තවත් අවුරුදු 20ක් 25ක් විතරම අපිට අඩු කරන්න වෙනවා ඒ කටයුතු වලට. අවුරුදු 80ක් ජීවත් වෙච්ච කෙනෙක් වැඩ කරලා තියෙන්නේ තමන්ගේ ජීවිත කාලේ ඉතාම අඩු කාලයක්, අවුරුදු 20ක විතර පමණ කාලයක් තමයි වැඩ කරලා තියෙන්නේ. තමන් කළ වැඩ කටයුතු ලෝකයට, සමාජයට, පරිසරයට කොච්චර වැඩදායක වුණාද කියන කාරණාව, ප්‍රයෝජනවත් වුණාද කියන කාරණාව ආපස්සට හැරිලා හිතල බලන්න පුරුදු වෙන්නට ඕනේ. ලෝකේ ජීවත් වෙච්ච හොඳම සමාජ සේවකයා තමයි භාග්‍යවතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලැබුවේ තම ජීවිත කාලයේ අවුරුදු 35 දී, ඉතාම ශක්තිමත් වයසකදී. ඒ කියන්නේ පුජ්‍යලේකුට වැඩ කරන්න පුළුවන් හොඳම කාලේ අවුරුදු 35 දී ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා. එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ පදවියේ, බුදු බව කියන පදවියේ කටයුතු කළා අවුරුදු 45ක්. මේ අවුරුදු 45ක මහා සේවා කාලය තුළ භාග්‍යවතුන් වහන්සේ තරම් ලෝකයට සේවය කළ කෙනෙක් තවත් හොයන්ට බෑ.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ සියලු කම්කරුවන්ට සියලු වැඩ කරන ජනතාවට හොඳම පරමාදර්ශය බවට පත් කරන්න ඕනේ. පත් කර ගත යුතුයි. මොකද බුදුරජාණන් වහන්සේ තරම් සමාජයට වැඩ කළ කෙනෙක් තවත් නැති නිසා. උන්වහන්සේ වැඩ කරනකොට රජ මැදුරු අතහැර දාලා මහපාරට බැස්සා. මහ මගට අවතීර්ණ වෙලා මහ වනයට ගිහිල්ලා ගස් ගල් ළඟ, ඇල දොළ ළඟ, කඳු හෙල් ළඟ භාග්‍යවතුන් වහන්සේ වැඩ කළා. උන්වහන්සේගේ කාර්යභාරය ඉටු කිරීමේදී උන්වහන්සේ ධර්ම දේශනා කරලා ඉස්සෙල්ලාම ලෝකෙට බිහි කළේ රහතන් වහන්සේලා 69. මේ රහතන් වහන්සේලා 69 පස්වග තවුසන් වහන්සේලා යසකුල පුත්‍රයා එතුමන්ගේ යාළුව 52 මේ සියලු දෙනාම 60 දෙනෙක් බවට පත්වෙනු පළමු රහතන් වහන්සේලා කණ්ඩායම. රහත්භාවය ලැබුවට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ රහතන් වහන්සේලා 69ට කියන්නේ දැන් වැඩට බහින්න. දැන් ඔබට වැඩ කරන්න කාලය හරි. ඒ වැඩ කිරීමේ කාලයේදී උන්වහන්සේ දේශනා කරනවා ඒ 69 රහතන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය. මහණෙනි චාරිකාවේ හැසිරින්න එක තැනකට වෙලා කාලය කාදමන්න එපා. කාලය විනාශ කරන්න එපා. කාලයෙන් ප්‍රයෝජන ගන්න. කාලයේ කලමනාකරණය කිරීමේදී භාග්‍යවතුන් වහන්සේ තරම් කාල කලමනාකරණේ වැඩ කළ කෙනෙක් ලෝකේ තවත් ඇත්තේ නැහැ. උන්වහන්සේ දවසේ පැය 24 බෙදාගෙන කාලය බෙදාගෙන වැඩ කළා. පෙරවරු කාලේ ආහාර පාන ගැනීම ආදී කටයුතු වලට ඊට පස්සේ උන්වහන්සේ ධර්ම දේශනා කළා ජනතාවට භික්ෂූන් වහන්සේට. රාත්‍රී කාලයේ දෙවියන්ට බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කළා. උන්වහන්සේ නිදාගත්තේ පැය 3ක පමණ කාලයක් දවසකට. මේ විදියට භාග්‍යවතුන් වහන්සේ පැය 24න් වැඩිම කාලයක් ගත කළේ වැඩ කරා. අන්න ඒ නිසා වැඩ කරන ජනතාවට තියෙන හොඳම පරමාදර්ශය භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසාම තමයි උන්වහන්සේ වැඩ කරන ගමම්ම භික්ෂූන් වහන්සේලාට දේශනා කළා නිකන් හිටියේ නෑ. අනිත් නායකයෝ වාගේ වෙන නායකයෝ නියෝග නිකුත් කරන එක පමණයි කළේ. ආඥාව නිකුත් කරන එක පමණයි කළේ. නමුත් බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා ජනතා සේවයට යන්න කියලා පිටත් කළා. උන්වහන්සේ කියනවා මහණෙනි මමත් උරු වේලා දනව්ව බලා වැඩම කරනවා. කොහොමද සේවය කරන්න? ඒ ජනතා සේවයේදී උන්වහන්සේ අපට දෙන වටිනාම පණිවිඩයක් තියෙනවා. අර භික්ෂූන් වහන්සේලා රහතන් වහන්සේලා 69ට උන්වහන්සේ දේශනා කරනවා මා ඒකේන දේ අගමිත්ත. මහණෙනි එකපාරකින් දෙන්නේ කියන්න එපා. බලන්න කොච්චර වටින පරමාදර්ශයක්. ඒ ප්‍රකාශයේ තියෙන වටිනකම මිල කරන්න බැරි අදහසක්. අපි දන්නවා ලෝකේ වැඩ කරන්න ගියාම හුඟක් අය එක තැනකට වෙලා කොච්චර කතා කර කර ඉන්නවද, කාලේ නාස්ති කරනවද. එක වැඩකට 10-12 දෙනා යොදවගෙන එක්කෙනෙක්ගෙන් කරගන්න තියෙන වැඩේ 10-12 දෙනෙක් එතෙන්ට යොදවලා අපරාදේ කාලය විනාශ කරනවා, නාස්ති කරනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩ කරන ජනතාවට දෙන පණිවිඩය මොකක්ද? මායේ කියන ද්වේයගමිත්ත. මහණෙනි එක පාරකින් දෙන්නේ කියන්න එපා. මක් නිසාද? පාරවල් දෙකකින් ගිහිල්ලා දෙන්නෙකුට කරන්න තියෙන වැඩ කටයුතු එක පාරකින් දෙන්නේ ගියාම වැඩ සීමා වෙනවා, අඩු වෙනවා. අන බලන්ට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අනුශාසනා කරනකොට අවවාද දෙනකොට වැඩ කරනකොට මහණෙනි පුළුවන් තරම් හමු වෙච්ච පාරෙන් ගිහිල්ලා සේවය කරන්න. අන්නේ සේවයේදී
උන්වහන්සේ ළඟ තිබුණු ඒ පරමාදර්ශී ගති ලක්ෂණ සමාජයේ පුරා ආලෝකමත් කිරීමට උන්වහන්සේ අපට දේශනා කළා. හැම කෙනෙක් ළඟම තියෙන්න ඕන වටිනා කරුණ කීපයක්. පළවෙනි එක තමයි උත්තානවතෝ. මිනිහෙක් නැගී සිටින උත්සාහයෙන් යුක්ත වෙන්න ඕන. තමාගේ දියුණුව සාර්ථක කරගන්නට නම්, ඔහු වැඩ කරන මිනිහෙක් වෙන්නට නම්, කම්මැලි අලසගත නැති කරගෙන නැගී සිටින වීරිය ඇති කෙනෙක් බවට පත් වෙන්නට ඕන. දෙවෙනි ලක්ෂණය තමයි සතිමතු. සිහි කල්පනාව. සිහියෙන් යුක්තව වැඩ කිරීම. අපේ සමාජය තුළ ගත්තාම අද මිනිස්සුන්ගේ ළඟ සිහිය තියෙනවද කියන මහා ගැටලුවක් තියෙනවා. ඒ තරම්ම සිහිල් විකල් වෙච්ච සමාජයක් කියලා අපට හිතෙනවා. මක් නිසාද? කරන වැඩ දිහා බැලුවාම. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරනවා, හොඳ වැඩකාරයෙක් වෙන්න නම්, හොඳට වැඩ කරන මිනිහෙක් වෙන්න නම්, සිහි බුද්ධියෙන් යුක්තව වැඩ කරන මිනිහෙක් වෙන්න, සිහි කල්පනාව ඇතුව වැඩ කරගෙන, තමන් කරන දේ පිළිබඳව හොඳට සිහිය එළවාගෙන වැඩ කරන්න පුළුවන් චරිතයක් බවට පත් වෙන්න. ඊළඟට තුන්වන කාරණාව සුචිකම්මස්ස. තමන් කරන වැඩේ බාගෙට කරලා අවසන් කිරීම නෙවෙයි, පටන් අරගෙන කාලය ගත කිරීම නෙවෙයි. අපේ සමාජෙ හුඟක් විට දේවල් ගත්තාම අපට දකින්න ලැබෙන දේ තමයි කාලවකවානු සංඛ්‍යා ලේඛන නියම කරගන්න ඕ වැඩක් පටන් අරගෙන. නමුත් ඒ නියම කර කාලෙට මොන වැඩේද අවසන් කළේ කියලා හිතනකොට අතිශය බරපතල කනගාටුවක් අපි සියලු දෙනාටම ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සුචි කම්මස්ස, තමන් කරන වැඩේ ඉක්මනින් නිමාවටපත් කරන්ට, ඒ කරන වැඩේ පිළිබඳව පිරිසිදුකම ඇති කරගෙන. තමන් කරන වැඩේ පිරිසිදු වැඩක් වෙන්න ඕනේ. එතන වංචාකම්, කපටිකම්, බොරු මේවා නැතිව පිරිසිදු වැඩක් කළා කියලා තමන්ගේ හිතට සතුට ඇති කරගන්න පුළුවන් වැඩක් බවට ඒ කාර්යභාරයේ පත් වෙන්න ඕන. ඊළඟ කාරණාව තමයි නිසම්මකාරිනෝ, විමසා කරන සුළු. තමන් යම් කිසි දෙයක් දන්නේ නැත්නම් වැඩ කරනකොට ඒ පිළිබඳව දන්න කෙනෙක්ගෙන් අහලා විමසලා කරුණු දැනගෙන කිරීම, ඒකට කියනෝ නිසම්මකාරිනෝ, විමසා බලා කටයුතු කිරීම. එහෙම නැත්තුව විමසන්නේ නැත්තුව තමන් නොදන්න දෙයක් පිළිබඳව කරන්න යනවනම් ඒකෙන් විශාල හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට යමක් පිළිබඳ අවබෝධය ඇති කෙනෙකුගෙන් දැනුම ලබාගෙන තමන් කරන වැඩේ නිසි ලෙස අවසන් කරන්නට පුරුද්ද ඇති කරගන්න ඕන. ඊළඟ කාරණාව තමයි සංයතස්සච. තමන් කරන වැඩ පිළිබඳව හික්මීමක් තියෙන්න ඕන. අසංවර අශ්ලීල විදියට වැඩක් කරනවා නම්, අනුන්ට බාධා හිරිහැර කරදර වෙන ආකාරයට වැඩක් කරනවා නම් ඒ වැඩේ සාර්ථක වැඩක් නෙවෙයි. ඒ නිසා ඒ වැඩෙන් හැම දිනම සතුටු වෙන්නට ඕනේ. අනේ ඔයා කොච්චර හොඳ වැඩක් කළ කෙනෙක්ද කියලා හැම දිනාගේම ප්‍රශංසාව දිනා ගන්න පුළුවන් වැඩකාරයෙක් බවට පත් වෙන්න ඕන. ඒක තමයි උන්වහන්සේ දේශනා කරේ සඤ්ඤතස්සච කියන වචනෙන් හික්මීම ඇති කරගත් වැඩකාරයෙක්, කම්කරුවෙක්. තමන් හොඳට කරන දේ පිළිබඳව හික්මීම ඇතුව වැඩ කරනවා. එතකොට තමන්ගේ වැඩේ හුඟක් සාර්ථක කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ධම්මජීවිනෝ, දැහැමින් දිවිපැවැත්වීම. තමන් හරි හම්බ කරගත්තේ බොහොම ධාර්මිකවයි, වැරදි විදියට හම්බ කළේ නැහැ, කාලය කළමනාකරණය කරගෙන කාලය විනාශ කරන්නේ නැතුව පැය අටේ සේවාව සිද්ධ කරනකොට ඒ කාලයෙන් උපරීම වැඩ කිරීම කියන එක. අපි රටේ බොහෝ විට ගත්තාම අපි දන්නවා කාර්යාලයක කොච්චර වැඩ කරන අය කම්මැලි අලස ජීවිතද ගත කරන්නේ. ජනතාවගෙන් කවුරු හරි කෙනෙක් තමන්ගේ වැඩක් කරගන්න ගියාම කොච්චර රස්තියාදු කරනවාද, කාලය කොච්චර එයාගේ විනාශ කරනවාද. තමන්ට පුළුවන්කම තියෙද්දි හොඳටම ඒ වැඩේ කරලා දෙන්න කී දෙනෙක් ඒ වැඩේ අතපසු කරලා අතපිය දාගන්නවාද.
අන්න බුදුහාමුදුරෝ ඒකට අකමැති. එනිසා උන්වහන්සේ දේශනා කරනවා කරන වැඩේ ධාර්මිකව කරන්න. දැහැමිව කරන්න. එතකොට ඔබ සාර්ථක කම්කරුවෙක් බවට පත්වෙනවා කිය. ඊළඟ කාරණාව තමයි අප්‍රමත්තස්ස. ප්‍රමාද වෙන්න හොඳ නෑ වැඩට. තමන් කරන වැඩකටයුතු වලට ප්‍රමාද වෙන්නේ නැතුව ඒ වැඩකටයුතු සාර්ථක කර ගැනීම. බොහෝ විට අපේ සමාජය තුළ රට තුළ ගත්තාම වෙනත් රටවල්ලා සසඳා බලනකොට. අපේ රටේ වැඩ කරන ජනතාවගෙන් විමසා බැලුවොත් වැඩ කරන හෙලාවට හරියට එනවාද කියලා. ඒකවත් හරියට කරගන්න බැරි රටක් බවට පත්වී තියෙනවා. අන්න අප්‍රමත්තය ප්‍රමාද නොවී කටයුතු කිරීම කියන එක ඇත්තේ නෑ. ඒකෙන් සිද්ධ වන්නේ එදාට කරන්න තියෙන වැඩ ගොඩක් ප්‍රමාද වෙනවා. කාලය හරියට නියම කරගෙන තියෙනවා නම් ඒ වැඩේට ඒ වෙලාවට යාම ඉතාම වැදගත්. විදේශිකයන් ළඟ තියෙන හොඳම ලක්ෂණය තමයි වෙලාවක් දුන්නොත් හරියට වෙලාවට ඇවිල්ල තමන්ගේ වැඩ කටයුතු කරනවා. ඒ අතින් අපේ රට හැමදාම ෆෙල් වෙච්ච අසමත් වෙච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. එනිසා අප්‍රමත්තස්ස ප්‍රමාද වෙන්න එපා වැඩට. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා උන් ඔය කියන වටිනා සාධක ඔබ ළඟ තියෙනවා නම් යසෝබිවඩ්ඩති ඔබගේ දියුණුව ඔබගේ කීර්තිය ඔබගේ ඉදිරි ගමන නවත්තන්න කාටවත් බෑ. ඒ නිසා වැඩ කරන ජනතාවක් හැටියට තමන් ළඟ තියෙන්න ඕන ඉතාම වටිනා සාධක කීපයක් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවෙන් අපි හැම දෙනාටම ගිහි පවිදි අප හැම දෙනාටම වැඩ කරන හැම දෙනාටම කටයුතු කරන හැම දෙනාටම සෑම ක්ෂේත්‍රයකින් හැම දෙනාටම දොස්තර මහත්තයෙක් වෙන්න පුළුවන් ඉංජිනේරු මහත්තයෙක් වෙන්න පුළුවන් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් වෙන්න පුළුවන් කර්මාන්ත ශාලාවක අධිපතියෙක් වෙන්න පුළුවන් ඕනම තැන අමාත්‍යාංශයක ඇමති කෙනෙක් වෙන්න පුළුවන් රටක රාජ්‍ය පාලකයෙක් වෙන්න පුළුවන්. ඒ හැම දෙනා ළඟම මෙන්න මේ කියන කරුණු ටික තියෙනවා නම් මුළු රටක් හැමදාම ජයගත් රටක් බවට පත් වෙනවා. හොඳ වැඩ කරන ජනතාවක් ඇති රටක් බවට පත් වෙනවා. මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ කළේ වැදගත් සිද්ධියක් නිමිති කරගෙන. පිනතුනි බිම්බිසාර රජතුමාගේ කාලේ රජගහ නුවර හිටියා කුම්භගෝසක කියලා තරුණෙක්. ඔහුගේ රැකියාව තමයි පාන්දරම නැගිටලා වීතියක් පාරක් පාරක් ගාන ගිහිල්ලා මිනිස්සු අවදි කරනවා රැකියාවලට යන්න. අවදිවන්න කියලා. හැම පාරකම ගිහිල්ලා වැඩ කරන ජනතාවට කෑ ගහලා කියනෝ නැගිටින්න මූණ කටි කොහොද ගන්න කෑම ටික ගන්න වැඩට යන්න. මේ හැම දෙයක්ම ප්‍රකාශයට පත් කළේ මේ කුම්භගෝසකයි. බිම්බිසාර රජුරෝ දවසක් මොහුගේ හඬ අහගෙන හිටියා නැගිටින්න කියන සද්දය. අහගෙන ඉඳලා එතුමා තීරණය කළා කෙනෙක්ගේ හඬ පිළිබඳව හඳුනාගෙන ඔහු කොයි වගේ කෙනෙක්ද කියලා තීරණය කරන්න පුළුවන් දක්ෂතාවයක් බිම්බිසාර රජතුමාට තිබුණා. ඒ නිසා එතුමා කියනවා රජ මැදුරේදී වැඩ කරන අයට ඔය හැමදාම පාන්දරට කෑ ගහන එක්කෙනා එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. ඔහු මහා ධනපතියෙක් විය යුතුයි. රජ්ජුරුව විමසන්ද කියලා කිව්වහම හොයලා බලනකොට අහිංසක අසරණ කම්කරුවෙක්. නමුත් රජ්ජුරුව ඒක පිළිගත්තේම නැහැ. රජ්ජුරුව කියනවා ඔවැනි හඬක් තියෙන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. ඔහු මහා ධනය ඇති කෙනෙක් විය යුතුයි. ඒ නිසා එතුමා ඊටාම රහසිගතව ඔහු පිළිබඳව පරීක්ෂා කරන්න ආරක්ෂක අංශයේ කාන්තාවන් දෙදෙනෙක් යොදවනවා. CID එක යොදවනවා. ඒ කාලේ තිබිච්ච ආකාරයට. එහෙම යොදවලා බිම්බිසාර රජතුමා තොරතුරු ඔක්කොම අනාවරණය කරගන්නවා. තොරතුරු අනාවරණය කරගෙන සාක්ෂිත් ඔක්කොම සඳහන් කරගෙන එකතු කරගෙන පස්සේ මෙයාට කැඳවීමක් යනෝ වහම රජමාලිගාවට එන්න. ඉතාම බයෙන් තැති ගනිමින් ඔහු රජමාලිගාවට ගිහින් ගියාට පස්සේ රජුරු ආනෝ
ඔබ මහා ධනපතියෙක් නේ දොබ මොකද කරන්නේ? මහරජාණනි නෑ, මම ඉතාම දුප්පත් අහිංසක කම්කරුවේ. මගේ රැකියාව මිනිස්සු අවදි කරන එක. මට ඒකට වැටුපක් ලැබෙනවා. මං ඒ වැටුපෙන් තමයි ජීවත් වන්නේ. පස්සේ රජ්ජුරුවෝ ඉතාම රහසිගතව අර කාන්තාවන් දෙදෙන ලවා මෙයාගේ අම්මගෙන් තාත්තගෙන් ලැබිච්ච බූදලේ තිබිච්ච රංකාසි තුනක්, මසුරං කාසි තුනක් රජ්ජුරුවෝ ඉදිරිපත්. මේ කාසි කාගේද? මහරජ, මේවා මගේ. කොහොමද මේවා ලැබුණේ? ඔන්න එතෙන්දි සත්‍ය හෙළි වෙනවා. සත්‍ය හෙළි වෙනවා කියලා කියන්නේ බිම්බිසාර රජ්ජුරුවන්ට කියන මහරජ, මගේ අම්මල තාත්තලා මේ රටේ ජීවත් වෙච්ච සිටුවරු හැටියට වැඩ කළේ. රෝගයක් නිසා මං ජීවිතේ බේරගන්න ගෙදරින් අතහැරලා සියලුම දෙනා අතහැරලා මම ගියා. දැන් මම අවුරුදු 12කට පස්සේ ආපි තරුණේ. හැබැයි මම ඒ සම්පත් කිසිවක් ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. හේතුව තමයි මේ මිනිස්සු කවුරුවත් මාව හඳුනන්නේ නැහැ. ඒ නිසා මේ මිනිස්සු කියාවි මෙයා ළඟ නිදානයක් තියෙනවා, ඒ නිදානෙන් තමයි මේ සම්පත් ගන්න කියලා මට හිරබත් කන්න වෙනවා. ඒ නිසා මම කලේ මහන්සියෙන් ජීවත් වුණා, වැඩ කරලා ජීවත් වුණා, දුක් මහන්සි වෙලා ජීවත් වුණා. පස්සේ රජ්ජුරුව කියන ඔබ ළඟ ඇති ධනය කොපමණද? අම්මගෙන් තාත්තගෙන් උරුම වෙච්ච මහරජ 40 කෝටියක ධනය තියෙනවා. මොනවද උවමනා කරන්නේ? ඒවා අරගෙන එන්න උවමනා කරන කරත්ත මට ලබා දෙන්න. මම ඔබට උදව් කරන්නම්, උපකාර කරන්නම්, කිසි දෙයකට බය වෙන්න එපා කියලා බිම්බිසාර රජ්ජුරෝ කරුණු කියලා අර 40 කෝටියක රන්රිදි මුතුමැණි කාවණු රජමැදුරේ ගොඩ ගහනවා. ගොඩ ගහලා රජ්ජුරෝ රටේ අනබෙරේ යවනවා මේ සා මහා ධනස්කන්ධයක් ඇති කෙනෙක් ඉදිරිපත් වෙන්න. ජනතාව රැස් වුණාට පස්සේ අහනවා මේ සා ධනයක් තියෙන්නේ කාටද? කිසිවෙකුටත් නෑ මහරජ. එහෙනම් මෙයාට කළ යුත්තේ කුමක්ද? මහරජ, එයාට මේ රටේ සිටු තනතුර ලබා දිය යුතුයි. කුඹගෝසක රජගහ නුවර සිටුවරයා බවට පත් වෙනවා. අන්න වැඩකාරයෙකුගේ ලක්ෂණ කොච්චර ලස්සනට තිබුණාද? ඔහු කම්කරුවෙක් හැටියට තමන්ගේ සම්පත් පැත්තකට දාලා වැඩ කරලා අයිතිවාසිකම් සියල්ල දිනාගත්ත හැටි. අපේ රටේ හුඟක් විට පුරුදු වෙලා තියෙන්නේ යුතුකම් කොටස ඉෂ්ට කරන්නේ නැතුව අයිතිවාසිකම් පමණක් ලබා ගැනීමට සටන් කිරීමයි. නමුත් ඒක හොඳ සාර්ථක ක්‍රමයක් නෙවෙයි. සාර්ථක ක්‍රමය වන්නේ අපි දුක් විඳලා මහන්සි වෙලා යමක් හරිහම්බ කරගෙන ඒ ධර්මිකත්වෙන් පෝෂණය කිරීමයි. අපේ රටේ ජීවත් වූ සද්ධාතිස්ස රජතුමා පවා බොහෝම ආදර්ශමත් චරිතයක් ගත කළ රජ කෙනෙක්. එතුමන් දිනක් තීරණය කළා රජමැදුරේදී දේවියට කියන, "දේවිය, මම පින්කම් කරන්නේ අනුන්ගේ සල්ලි වලින්. එහෙම නෙවෙයි බුදුහාමුදුරු දේශනා කළ තියෙන්නේ තමන්ගේ මුදලින් හරිහම්බ කරගෙන පින් කරන්න කියලා. ඒ නිසා මම මේ රාජාභරණ ගලෝල දාලා සද්ධාතිස්ස රජතුමා කම්කරු වේශය ගන්නවා. ඔළුවේ සුම්බරයක් බැඳගෙන, සරුන් කොටයක් ඇඳගෙන මහපාරට බහිනෝ කම්කරුවෙක් වගේ වැඩ කරන්න. කුඹුරක් කැපුවා, දෑකැත්තක් අරගෙන දවසක් තිස්සේ වේස මහන්සි වෙලා දාඩිය එළුවා. දහඩිය හෙළල ලබාගත්ත වීටික තමයි ප්‍රයෝජනයට ගත්තේ දානි සකස් කරන්න. කොච්චර ධාර්මිකද බලන්න. අන්න එතුමන් එයින් දානය හදලා පූජ කරනකොටම එතුමන්ට තෞතිසා දිව්‍ය ලෝකයේ තමන්ට උවමනා කරන දිව්‍ය මන්දිරය නිර්මාණය වෙනවා. බලන්න පින්නතුනි, ධාර්මිකත්වය නිසිලෙස වැඩ කරනකොට හොඳ කම්කරුවෙක් හැටියට තමන්ගේ වැඩ කටයුතු නිසිලෙස ඉෂ්ට කරගත්තාම මොනතරම් සම්පත් හිමිකර ගැනීමට හැකියාව තියෙනවද කියලා. ඒ නිසා ධර්මයේ නිතර අපට කතා කරන්නේ, භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරන්නේ, කාලය විනාශ කරන්න එපා. ඔබ ඉපදුනේ මේ මහ පොළොවට වැඩ කරන්න, මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න. එහෙම පත් වෙලා සමාජයට, ලෝකයට, රටට වැඩ කරන මිනිහෙක් බවට පත් වෙන්න. ඒ වැඩ කරන මිනිහා හැමදාම ඔබ
ජයගත්ත කෙනෙක් බවට පත්වෙනවා. එනිසා ඔබේ ජීවිතය ජයග්‍රහණය කරා යොමු කරගෙන මෙලොවත් පරලොවත් සනසාගෙන කෙළවර ශාන්තාමාමා නිවනින් සැනසීමත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාතම තෙරුවන් සරණ ලැබේවා.